अमेरिका सत्व पवती अलस्काव यली पवरा गनीमट कटयतु करने बावटे रुसिया वे डूमा सभा वे ज्येष्ठ नियोजित कु अनतुरु अंगवा तिबेनवा रुसियानु जनपद के समीपत में कुवन ओलेन मेट्चेचेउ रुसियानु राज्य रूपवाहिनी नालिकावक तुलती बेम प्रकाश सिदु कले रुसियानु अधिराज्य सोवियत समूहांडुव सह वर्तमान रुसियावट आयात वाहिर पार्श्व सत्व सियलु वत्कम पवरा गन्ना बावदे डूमा नियोजित अवधारणे कला मेयतरिन अलास्का कलापय वडा तीरणात्मक बवाई ओलेन मेट्चेउ संदहन कले 1867 दी अमेरिकावट अलविकरण तेक्म अलास्का रुसियावे भूमियक लेस पेवती अतरे मेय वर्ग शतपुम 586000ක් තරම් දැවැන්ත වෙනවා ඩොලර් මිලියන 7.2කට ඇලස්කාව අලෙවි කර තිබූ අතර එම මුදලේ වර්තමාන වටිනාකම ඩොලර් මිලියන 144කට ආසන්න වෙනවා රුසියානු අධිරාජ්‍යයට එවක බලපා තිබූ ආර්ථික ගැටලු මතයි දැවැන්ත ඇලස්කාව අඩු මුදලකට අලෙවි කර තිබුණේ මේ අතර ඇලස්කාවේ පිහිටි ෆෝට් රොස් බලකොටුවද සම්පූර්ණයෙන් රුසියාව සතු වත්කමක් බවයි ඔලින් මැටියචෙව් අවධාරණය කළේ රුසියානු සමාගමක් විසින් 1812 දී මෙම බලකොටුව නිර්මාණය කර තිබූ අතර 1841 දී අලෙවි කර දැමීමට කටයුතු කර තිබුණා මේ අතර ඇන්ටාක්ටිකා මහද්වීපයේ පූර්ණ අයිතියද රුසියාව සතු වීමට නියමිත බවද ඩූමා නියෝජිතයා පැවසුවා මුල්වරට ඇන්ටාක්ටිකාව රුසියානුවන් විසින් සොයාගත් බැවින් මහද්වීපයේ අයිතිය රුසියාව සතු විය යුතු බවයි මෙම ප්‍රකාශයන් මගින් අවධාරණය කළේ බටහිර රාජ්‍ය රුසියාවේ සම්පත් සොරා ගන්නා බැවින් න්‍යෂ්ටිකාවේ භාවිත කර හෝ ඒවා යලි ලබා ගත යුතු බවයි ඔලෙන් බැටචෙව් සඳහන් කළේ ඇමරිකානු ජනපතිවරයා ඇතුළු ප්‍රධානීන්ට එරෙහිව රුසියාව විසින් සම්බාධක පැනවීමෙන් පසුවයි මෙසේ ඇලස්කාව සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම නිකුත් කෙරුණේ රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැවරෝ නිකුත් කළ නිවේදනයක් මත ඇමරිකානු ජනපති ජෝ බයිඩන් ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කෙන් අමුදා ප්‍රධානී ජෙනරාල් මාක් මිලි හිටපු ඇමරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් දවල මන්දිරයේ මාධ්‍ය ප්‍රකාශක ජේන් සාකි සහ CIA සංවිධානයේ ප්‍රධානියා වෙතද මෙම සම්බාධක පනවා තිබුණා. මේට පිළිතුරු සපයමින් දවල මන්දිරයේ මාධ්‍ය ප්‍රකාශක ජේන් සාකි පැවසුවේ සම්බාධකවල නම් සඳහන් කිසිවකු රුසියාවේ නිවාඩුවක් ගත කිරීමට නොයන බැවින් සම්බාධක හාස්‍යජනක බවයි. මාස කිහිපයකට පෙර රුසියානු ජනපති විලැද්මීර් පුටින් පැවසුවේ ඇලස්කාව සම්බන්ධයෙන් රුසියාවේ උනන්දුවක් නොපවතින බවයි සම්පූර්ණයෙන් හිමෙන් වැසී පවතින ඇලස්කාව තුළ ගත හැකි ප්‍රයෝජනයක් නොදකින බවද ඔහු පවසා තිබුණා බහුල වශයෙන් රත්රන් සහ ඉන්ධන පවතින ඇලස්කා කලාපය ඇමරිකාවේ මත්ස්‍ය නිෂ්පාදනයෙන් වැඩිම ප්‍රමාණයක් මෙහෙයවනු ලබනවා බරපතල මට්ටමින් රුසියාවට පනවා පවතින සම්බාධක මත රුසියාවේ ඇලස්කා උනන්දුව වර්ධනය විය හැකි බවයි ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ මේ වන විටත් රුසියාවේ විදේශ සංචිත සහ රුසියානු බිලියනපතියන්ගේ ලෝකය පුරා පවතින වත්කම් සම්බාධක සමග සීමාවන්ට ලක්ව තිබෙනවා රුසියාවේ සුපිරි ධනවතුන්ගේ සුඛෝපභෝගී යාත්‍රා හතක් මේ වන විටත් යුරෝපා රටවල් තුලදී අත්අඩංගුවටගෙන පවතින අතර මෙය රුසියාවේ සම්පත් සොරා ගැනීමක් ලෙසයි චෝදනා කෙරුණේ මේ අතර බ්ලූම්බර්ග් වාර්තාවක් මගින් සඳහන් කළේ ඇලස්කාව සම්බන්ධයෙන් සිදු කරන ලද ප්‍රකාශය රුසියාවේ ප්‍රචාරණ උපාය මාර්ගයක් විය හැකි බවයි යුක්‍රේන අර්බුදය සමගම ඇමරිකාව සමග අර්බුදයක පැටලීම සඳහා රුසියාවේ සූදානමක් නොපැවතිය හැකි බවයි එම වාර්තා පවසන්නේ රුසියාවට පනවා පවතින බරපතල මට්ටමේ සම්බාධක සමග බරපතල මට්ටමේ කනස්සල්ලකින් පසුවන බවයි රුසියානු ජනතාව එරට මාධ්‍ය වෙත පවසා තිබුණේ මෙසේ ඇලස්කාව සම්බන්ධ ප්‍රකාශය නිකුත් වීමෙන් පසුව වහාම ඇලස්කාව පවරා ගත යුතු බවටද රුසියාවේ සමාජ මාධ්‍ය ඔස්සේ බලපෑමක් එල්ල වෙමින් පවතිනවා රුසියානු විපක්ෂය විසින් යුද්ධයට එරෙහි විරෝධතා ක්‍රියාත්මක කළද මෙහිදී දසදහසකට ආසන්න සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන තිබුණා රාජ්‍ය විරෝධීන් සඳහා මරණ දඬුවම ලබා දීමේ යෝජනාවක්ද මේ වන විටත් රුසියාව තුළ ඉදිරිපත්ව තිබෙනවා ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා A News subscribe කරන්න නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න